ఆండ్ రేడియో లోవ జనప్రియతమ అంతర్జాల రేడియో సత్కారే సియాండ్ సియాండ్ ఆస్ నిమ్నే పిపుం పహన్ తరువై ఉబే హదవతి రరేనిన ගුවන් විදුලියයි ඔබ කැමතිම ගීත 10ක් ගැන ඔබේ හඬින්ම කියන්නට ඔබ වෙනුවෙන් සියහඬ Top 10 කලබලකාරී ජීවිතයට පුංචි අස්වැසිල්ලක් කළා අපි එනවා ඔබේ ළඟට ඒ සියහඬ Top 10 තුලින් සියහඬ ගුවන් විදුලි ඔබට හඳුන්වා දෙන වැඩසටහන් අතර ආදරණීයම වැඩසටහනක් තමයි සියහඬ Top 10 ඔබ හොඳින්ම දන්නවා සහෘද හිතවතෙක් එමත්තන් හිතවතියක් ඔබේ ළඟට එනවා ආදරණීය ගීත 10ක් එක්ක මේ ගීත 10 පෙළගස්වන්න ඔබටත් අවස්ථාවක් තියෙනවා ඉතින් අද අපි බලමු කවුද අපිත් එක්ක මේ මියුරු ගීත ආදරෙන් අපිට තිරණය කරන්න එන අපේ සහෘද හිතවතා එදා වාසල් වේදිකාවේ වගේම සරසවි වේදිකාවේ ඔහු කැපී පෙනෙන චරිතයක් වුණා සිය නිසඟ හැකියාවෙන් රසික සිත් ආකර්ෂණය කරන්නට සමත් වූ දක්ෂ ගායකයෙක් ඔහු. එවගේම වාදකයෙක් සොඳුරු සිතැත්තෙක්. අද සියහන ටොප්පින් සරසන මේ සහෘද හිතවත නලින් විජේසිංහ. අයිබෝවන්. අයිබෝවන් සියහන රේඩියෝ විසින් ඉදිරිපත් කරන සියහන ටොප් 10 වැඩසටහන සඳහා අද දවසේ මම සහභාගී වෙනවා. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ සීහන රේඩියෝවේ අනුෂා මහත්මියට ඇගේ ආරාධනාවකට අනුව තමයි මම අද දවසේ සීහන Top 10 වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්නේ. ඉතින් සීහන රේඩියෝව ගැන වචනයක් කතා කළ යුතුමයි. මොකද අන්තර්ජාලය ඔස්සේ ඔබට අසන්නට ලැබෙන රේඩියෝ අතරින් සීහන රේඩියෝව යම්කිසි විශේෂත්වයක් මා දකිනවා. මොකද ගොඩාක් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන රේඩියෝවල අපට අහන්න ලැබෙන්නේ නිතරම පාහේ ගීත ප්‍රචාරයන්. ඉතින් සීහන රේඩියෝවේ විශේෂත්වය තමයි මා දකින ආකාරයට ඉතාමත්ම අර්ථවත් ඉතාමත්ම වැදගත් වැඩසටහන් රාශියක්ම සීහන රේඩියෝ ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ එකක් තමයි මේ සීහන Top 10. හරි සිහඬ Top 10 සඳහා දවසේ මම සහභාගී වෙනවා. ඉතින් වැඩසටහනේ ආකෘතියට අනුව ගීත 10ක් තෝරා ගන්නට ඕනේ. ඉතින් අද දවසේ මා විසින් ගීත 10ක් තෝරාගෙන තියෙනවා. අපි බලමු එකින් එක ගීත අහලා. ඇත්තටම කියන්න ඕනේ අද දවසේ වෙනකොට බිහි වී තිබෙන ගීත ප්‍රමාණය අනුව ඒසා විශාල ගීත ප්‍රමාණයකින් ගීත 10ක් තෝරා ගැනීම ඉතාමත්ම අසීරුයි. ඉතින් යම් යම් ගීතවලට තෝරා ගැනීමේදී මගේ මට යම් යම් අවස්ථාවලදී මගේ සංගීත ජීවිතයේ යම් යම් අවස්ථාවලදී මා විසින් ගායනා කළ ගීත කීපයකත් ඇතුළත් වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ගීත 10 අහන ගමන් කතා කරමු. පළමු ගීතයේ විදිහට මා විසින් තෝරාගත්තේ මගේ සංගීත ජීවිතයේ යම් අවස්ථාවක වැදගත් වුණු ගීතයක්. මෙම ගීතය ඇත්තටම විවිධ අවස්ථාවලදී මගේ පාසල් අවදී සිට මා යම් යම් ස්ථානවල ගීත ගායනා කර තිබෙනවා. නමුත් මේ ගීතේ මට විශේෂ වන්නේ සංගීත කණ්ඩායමක් සමගින් විශාල පිරිසක් ඉදිරියේ ස්ටේජ් එකක් උඩ මා විසින් ගායනා කර ප්‍රථම ගීතය. ඉතින් ඒක නිසා ඒ ගීතේ මගේ ජීවිතයට ගොඩාක් වැදගත් ඒ වගේම මගේ මතකයේ රැඳෙන ගීතයක්. අතරම ගීතය ගැන කතා කරනවා නම් ගීතයත් ඉතාමත්ම මියුරු ලස්සන ගීතයක්. ගීත ගායනා කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි මහතා. ඒත් එක්කම ගීත රචනා කර තිබෙන්නේ සුනිල් සරත් පෙරේරා මහතා විසින්. ගීත සංගීතයත් මහාචාර්ය සනත් නන්දසිරි මහතා විසින්මයි. ඉතින් අපේ පුංචි රට ගැන අපිට ආඩම්බරයක් දැනෙන විදිහට කතා කරන ගීතයක්. ඉතාමත්ම මියුරු ඒ වගේම ලස්සන පද රචනාවක් ඇතුළත් ලස්සන ගීතයක්. ඉතින් මගේ පළවෙනි ගීතය හැටියට මම තෝරාගත්ත මහාචාර්ය සනත් නන්දසිරියන්ගේ මගේ රටට දළදා හිමි සරණයි. අද සිහඬ Top 10 කීති දර්ශකේ පළවෙනි ගීතය. මගේ රටට දළදා හිමි සෙවණයි. මගේ දයත දළදා
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උළුමයි මගේ රටට දළදායි මිසෙවණයි මගේ ජයත දළදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උළුමයි කිරණින් මලු රටම අවදි වේ කලදා මැදුරේ රන් කොත මුදුනි මිලි කිරණින් මලු රටම අවදි වේ විදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිවිදි විදහස් වසරක මහරු අතීතය මගේ රටට දළදායි මිසෙවණයි මගේ ජයත දළදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි දෙනම විජය එක ලෙස බැඳුනි සිත් තුල බිය සංකා දුරු කෙරුනි මෙතනම විජය එක ලෙස බැඳුනි සිත් තුල බිය සංකා දුරු කෙරුනි සම්ඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය බෙර වැයුනා ජය ගී ගයුනා සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය බෙර වැයුනා ජය ගී ගයුනා මගේ රටට දළදායි මිසෙවණයි මගේ ජයට දළදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දළදායි මිසෙවණයි මගේ ජයට දළදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි ඔබ කැමතිම ගීත 10ක් ගැන ඔබේ හඳින්ම කියන්නට ඔබ වෙනුවෙන් සියහර Top 10 දෙවන ගීතය ලෙස මා විසින් තෝරා ගත්තේ කරුණාරත්න දියුල් ගණේෂ් ශූරීන් විසින් ගායනා කරන ලාදළු බෝපත් කියන ගීතය. ඉතින් ගීතය ගැන කතා කරන විට මේ ගීතයත් මගේ සංගීත ජීවිතයට ඉතාමත්ම වැදගත් වූ සුවිශේෂී වූ ගීතයක්. මොකද මා විසින් FM ගුවන්විදුලියක් හරහා ප්‍රථම වතාවට සජීවීව ගායනා කර සජීවීව පටිගත කර ප්‍රචාරය වූ ගීතයක්. ඉතින් එක්තරා ගුවන්විදුලි වැඩසටහනකදී මා විසින් ගායනා කිරීමට තෝරා ගන්නා ලද ගීතයක්. ඉතින් ගීතයේ පද රචනය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින්. ඉතාමත්ම අපූර්ව වචන සංකලනයක්, ඉතාමත්ම අපූර්වට රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින් ගීතය රචනා කර තිබෙනවා. එත් එක්කම ගීතයේ සංගීතයේ එච්.එම්. ජයවර්ධනයන්. ඉතින් මේ වෙලාවේදී මට ඇත්තටම එච්.එම්. ජයවර්ධනයන් ගැන වචනයක් කතා කළ යුතුයි. ඒකත් එක හේතුවක් මම මේ ගීතය තෝරා ගන්නට. එච්.එම්. ජයවර්ධනයන් මට මුණ ගැසෙන්නේ මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන අතරවාරයේ මට ඕන වුණා ගීතයක් හදාගන්න මට ගීතයක්. ඉතින් මම යනවා ඒත් එක්කම රත්නශ්‍රී විජේසිංහන් තවත් ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ පද රචකයෙක්. ඉතින් එතුමන් හම්බ වෙන්න ගිහිල්ලා මම ඇත්තටම
ගීතයක් එතුමන්ට කියලා ලියව ගන්නවා. ඉතින් එතුමන්ව තමයි යෝජනා කරන්නේ අපේ එච් එම් ජයවර්ධනට දෙමු සංගීතය කරන්නට. ඉතින් ඒ අනුව අපි තෝරගන්නවා එච් එම් ජයවර්ධනයන් ගීතය සංගීතය කරන්නට. ඉතින් පළමු වතාවට ගීතය මට එච් එම් ජයවර්ධනයන් පවසන අර ගීතය හදලා ඉවරයි එන්න කියලා. ඉතින් මම යනවා ඔහු හම්බ වෙන්නට. ප්‍රථම අවස්ථාව මා ඔහු හම්බ වෙන මම මතකයි එදා මාව දැකපු ගමන් මුලින්ම එතුමන් මගෙන් ඇහුවේ ගීතය පිළිබඳ මුදල්වත් කිසිම දෙයක් නෙවෙයි. මගෙන් ඇහුවේ මම එතුමන්ගේ ගෙදරට ගියේ, මගේ නිවසට ගියේ, පුතා මොන හරි අපි කාලයි මුද කියන ඔන්න ඔය සොඳුරු වචන ටික තමයි මගෙන් ඇහුවේ. ඉතින් බලන්න අද සමාජයේ මේ වෙන විට මුදලට හැමදේම සිදුවෙන අවස්ථාවක එවැනි සුන්දරු මිනිසුන් සිටීම ඉතාම වටිනා කාරණයක්. ඒ සුන්දරකම නිසාම වෙන්න තිය තුමන්ලා අතින් මෙවැනි අපූරු නිර්මාණ බිහි වෙන්නේ. ඉතින් ඒ මතක් කිරීම එච් එම් ජයවර්ධනයන් ගැන. ඉතින් ඒ වගේම තමයි ලාදළු බෝපත් කියන මේ සුන්දරු ගීතය මාගේ දෙවන ගීතය විදිහට මා තෝරාගත්තේ. මා විශ්වාස කරනවා ඔබත් ඉතාමත්ම ආසාවෙන් ගීතේ රස විඳී කියලා. සියහනේ ටොප් 10 දෙවනි ගීතය උදැසනක් සේ
තෝරාගත්තේ තවත් ඉතාම අපූර්ව ගීතයක් මිට රත්නායක ශූරින්ගේ ගීතය සඳකන් මෙසිලා මේ ගීතය තෝරා ගන්නට ඇත්තටම මට ගීතේ තනුවටත් වඩා ගීතේ අර්ථය තමයි හේතුවක් වුණේ මොකද එක එක හේතුවක් තමයි මේ වෙන ගීත අද ඇත්තටම FM නාලිකාවලින් හෝ වේවා රූපවාහිනී නාලිකාවලින් හෝ වේවා ඉතාමත්ම දුර්ලභ දුර්ලභව තමයි අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ ඒ දෙක මේ ගීතේ තේරුම ගැන කතා කරොත් මේ ගීතෙන් ඉදිරිපත් කරන අදහස ගැන කතා කරොත් අද සමාජයට ඉතාමත්ම වටිනා අදහසක් මොකද හේතුව මේ ගීතෙන් කතා කරන්නේ මේ ගීතේ එක්තරා පුද්ගලයෙක් ඔහුගේ පෙම්වතිය එහෙමත් නැත්නම් බිරිඳ ඇයට ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉතින් එක්තරා අවස්ථාවකදී ඔහුට දකින්නට හම්බ වෙනවා ඔහු කොතරම් ආදරය කළත් ඇය වෙනත් ඇසුරක් සොයාගෙන ඉතින් එක්තරා අවස්ථාවකදී මේ පුද්ගලයාට මේ සිදුවීම තමන්ගේ ඇස් දෙකෙන්ම දකින්නට හම්බ වෙනවා ඉතින් ඒ දේ දැක්කට පස්සේ ඔහුගේ හිත තුළ ඇතිවුණු හැඟීම් තමයි ඔහු මේ ගීතයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඉතින් අද 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 සමාජයේට මේ ගීතේ ඉතාමත්ම උචිතයි කියලා මා කිව්වේ අද බලන්න අද Facebook එක Facebook අරගෙන හිමත් නැත්නම් වෙනත් සමාජ ජාල අරගෙන YouTube අරගෙන බලන්න ගැහණු ළමයි පිරිමි ළමයි ආදර සම්බන්ධතාව තියෙනවා පොඩි ගැටලුවක් සිද්ධ වුණත් එක්කෝ පිරිමි ළමයා ගැහණු ළමයාගේ යම් කිසි දෙයක් මේ අනවශ්‍ය ඡායාරූපයක් හෝ එවැනි දෙයක් අන්තර්ජාලයට මුදා හැරලා සම්පූර්ණයෙන් අර කෙනාව විනාශ කරනවා. අද සමාජයේ බහුතරයකගේ තත්ත්වය මේක. ඉතින් එවැනි සමාජයකට ඉතා වටිනා පණිවිඩයක් දෙන ගීතයක් තමයි මේ ගීතය. අහලා බලන්න ඉතින් ඇත්තටම මේ වෙන විටත් බොහෝ දෙනෙක් මේ ගීතයේ අර්ථය දන්නවා ඒක නිසයි. නමුත් මා විසින් තෝරාගත්තේ අද දවසේ මේ වැඩසටහන සඳහා මේ ගීතය විශේෂයෙන්ම මේ ගීතයේ මේ අර්ථය නිසා. ඉතින් ඉතාමත්ම රසවත් ගීතයක්. ගීතය ගැන කතා කරනවා නම් ගීත ගායනා කරන්නේ කලින් කිව්වා වගේ වික්ටර් රත්නායකයන් සංගීතයත් වික්ටර් රත්නායක ශූරීන් ඒ වගේම මේ රසවත් මේ හැඟීම්බර පද රචනාව අපේ අති දක්ෂ පද රචකයෙක් වුණු ප්‍රේමකීර්ති අල්විස් මහතාගෙන් අහලා බලමු තුන්වෙනි ගීතයේ විදිහට සඳකන් වැසිලා අද ගීත දැක්ෂකී තුන්වෙනි ගීතය Thank you.
සතු දිකම සුවේ මේ සර පහරක විලිනු පිනේ ජීවිතයම සතු එකම සුවේ මේ සර පහරක විලිනු පිනේ නීලව මා සතු ඈ සතු එමෙතු අසල් වාසියෙකු සොයමු දැනි සඳ කැලුනා අඳුරේ හිටිනා ගනදුරේ තම කමනේ සොයා ඉන්න ගනදුර තරුණිවන මගේ එළිය අද ඔබ පමණි සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානක අලි සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන වෙමු රහස් පහස් තලයක පවරා සඳ කැවී වැසිලා අඳුරේ හිටිනා ගනදුරේ තනි කමනේ සොයා ඉන්න ගනදුර තරුණිවන මගේ එළිය අද ඔබ පමණි සඳ කැලි රැසිලා අඳුරේ හිටිනා අඳුරේ හිටිනා ගඟක් සී ගලා යන ලබෙදි සෙනෙහස ඔබේ අපේ හඬ ඒකාත්මික කළ සුදුරු වින්දනීය මං පෙත සියහඬ.com හදවත ආදරින් ගලදගත් ආදරණීයම ගීත 10ක සුන්දර පෙළගැස්ම මීළඟට අපිට අහන්නට තිබෙන්නේ ගීත ලයිස්තුවේ හතර වන ගීතය. හතර වන ගීතය විදිහට මා විසින් තෝරාගත්තේ සුනිල් එදිනසිංහයන්ගේ ගීතයක්. ගීතය සමකඩ පහනක ඉතාමත්ම මෙවරු ගීතයක්. ඉතින් මේ ගීතෙත් ඇත්තටම අර්ථ රසය ඉතාම මැනවින් දනවන ගීතයක්. මොකද මේ ගීතයේ අර්ථය එකපාරට මට පෞද්ගලිකව ඇත්තටම එක්තරා කාලයක් යනතුරු තේරුම් ගැනීමට අපහසු වුණා. ඒ තරමට මා හිතන්නේ කෙලින්ම කියන්නේ නැහැ ඇත්තටම. ඉතාමත්ම මියුරු ඉතාමත්ම උචිත උපමා උපමේ යොදාගෙන ගීතය රචනා කරලා තියෙන්නේ. ඉතින් ගීතයේ අර්ථය සොයාගෙන යනකොට ගීතෙන් කියවෙන්නේ ඇත්තටම එක්තරා කාන්තාවක්. ඇය පිරිමින් ඇසුරු කරන කාන්තාවක්. ඇයි මේ කාන්තාවට ඉන්නවා දියණියක්. නමුත් මේ දියණිය මේ කාන්තාවට අවශ්‍ය නැහැ. මේ දියණියට තමන් කරන වෘත්තිය කොමක්ද, තමන්ගේ ජීවිතය මේ තරමට පහතට වැටුණු ජීවිතයක්. නමුත් ඇයට අවශ්‍ය නැහැ තමන්ගේ දියණියට ඒ දේ පෙන්වන්නවත්. ඉතින් ඇයට ඕනේ තමන්ගේ දියණිය ඉතාමත් හොඳ තැනකට තමන්ගෙන් ඈතට යවල දියණිය විතාවත් හොඳ තැනකට ගේන්න ඕනේ කියන අදහස. ඉතින් ඉතාමත්ම සංවේදී ඉතාමත්ම හදවතට දැනෙන කාරණාවක්. ඉතින් ගීතේ අර්ථය විදිහට ගත්තාම එවැනි දෙයක් තමයි අපිට ගීතයෙන් අහන්නට දකින්නට ලැබෙන්නේ. ඒත් එක්කම මේ ගීතය අදටත් අපේ සමාජයේ ඉතාමත්ම ජනප්‍රියත්වයේ අඩුවකුත් නැහැ, රසයේ අඩුවකුත් නැහැ, ඕනම වෙලාවක අහන්න පුළුවන් ගීතයක්. නමුත් මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගීතය මේ. ප්‍රථම ගීතය. ඒත් එක්කම මේ ගීතය ඔහු මා දැක්කා එක්තරා අවස්ථාවක හඳුන්වනවා සිව් කුළුඳුල් ගීතයක් කියලා. ඒකට හේතුව තමයි මේ ගීතයේ පද රචනය සිදු කර තිබෙන්නේ වුලී නානායක්කාර මහතා විසින්, ඔහුගේ ප්‍රථම පද රචනාව.
ඊළඟට මේ ගීතය චිත්‍රපට ගීතයක් ගීත සංගීතය සපයලා තින්නේ වික්ටර් රත්නායක ශෝරීන් ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ඒත් එක්කම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සුනිල් එදිරිසිංහන්ගේ සහෝදරයා සතිෂ් චන්ද්‍ර එදිරිසිංහන් ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ඉතින් ඔවුන් සිව් දෙනාගේ ප්‍රථම නිර්මාණ කියන පුළුවන් ඉතින් ඒ නිසා සුනිල් එදිරිසිංහන් මතකම දැක්කම සිව් කුළුණු ගීතයක් ලෙස හඳුන්වනවා ඒ එසේ වුවත් ගීතය අදටත් රසය නොමැරි එලෙසම පවතිනවා ඒක නිසා මම තෝරගත්ත මගේ හතරවන ගීතයේ විදිහට සඳකඩ පහනක ගීතය මෙන්න අත ගීත වර්ෂිකේ හතරවන ගීතය සඳකඩ පහන කැත යම් ඔබලා පාවෙන දේදු ලැබුම් ගනේ කැලතුණු රසය ආබුලක් අකුරු වැලක් දෙහාදක ලියයි යුගයෙන් යුගයට නොමියන දානක දිවියක පදනම මතු වෙන්නේ නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැලෙන්නේ සියුමැලි කැකුලක් මැලෙන්නේ යන බින්දු ගවවක් ඉහළක ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු අහසක් බුබුරා කළුවක් වපුරා ඒහා මුහුණු වැහි බින්දු ඇගෙන යද්දී නටබුන් අතරෙක තවෙකෙක් ඇත හදරැන්දු තවෙකෙක් ඇවෙත හදරැන්දු සඳකඩ පහනක කැතයම් ඔබලා පාවෙන දේදුනු ලැබුම් ගනේ කැලැතුනු රසයක ආබුලක් අකුරු වැලක් දෙහාදක ලියයි යුගයෙන් යුගයට නොමියන දානක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැලෙද්දී සියුමැලි කැකුලක් මැලෙද්දී කැකුලක් නොකල නතුෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුලක් සත් සමුදුරකට මුහුව ගියා ඔබට උරුම වූ රිදුණු තැවුණු හද එක් තැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියමායන තුරු ඔපියන හදවත සිටි බලා
ඔපියන හදරත සිටී බලා සිටී බලා සියබස සියබස සියහඬ සියහඬ එකට එකන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන පස්සන ගීතය විදිහටත් මම තෝරගත්තේ සුනිල්දින සිංහන්ගේ ඉතාමත්ම අපූරු මෑත කාලයේ බිහිවුණ ගීතයක්. මේ ගීතය තෝරගන්න ඇත්තටම විශේෂම හේතුවක් වුණේ අද කාලේ ලොකු චෝදනාවක් තියෙනවා අපේ තරුණ සංගීත නිර්මාණකරුවන්ට, එහෙම නැත්නම් පද රචකින්ට ඉතා හොඳ මට්ටමේ හොඳ ගණයේ ගීත රවුන් කරන්නේ නැහැ කියලා. ඉතින් මේ ගීතය ඒකට ඒක වැරදි කියලා පෙන්වන්න හොඳම උදාහරණයක්. මේ ගීතේ මට මතක හැටියට මා නිවැරදි නම් එක්තරා වර්ෂයකදී රාජ්‍ය සම්මාන වලදී මා නිවැරදි නම් හොඳම ගායනය, හොඳම පද රචනය සහ හොඳම සංගීතය යන සම්මාන තුනම ලැබුණු ගීතයක්. ගීතේ තමයි සුනිල් සිංහන්ගේ මේ තරම් සියුමැලිද කියන ගීතය. ගීතේ ගායනා කරන්නේ සුනිල් සිංහන්. ඒ වගේම ගීතේ පද රචනය නවක පද නිර්මාණ ශිල්පියෙකු වන රජීව් එල්ගම. ගීත සංගීතය අද තරුණ පරපුරේ ඉතාම විශිෂ්ට ගණයේ සංගීතඥයෙක් වෙන දර්ශන රුවන් දිසානායක. ඉතින් මේ තිදෙනාගේ එකමුතුවෙන් තමයි මේ ගීතේ බිහි වෙන්නේ. ඉතාමත්ම මියුල් ගීතයක්. ගීතයෙන් කතා කරන්නේ ඇත්තටම අපේ පුරාණ කැටයම් කලාව, අවකන පිළිමය, ඒ දේවල් නිර්මාණය කරපු නිර්මාණකරුවන් පිළිබඳව. ඉතින් මා පෞද්ගලිකව ඉතාමත්ම ආස, ඉතාමත්ම කැමති ගීතයක්. මම විශ්වාස කරනවා ඔබත් එලෙසම මේ ගීතයට ආදරය ඇති කියලා. ඉතින් පස්සේ ගීත විදිහට අපි අහලා බලමු එදිර සිංහයන් විසින් ගායනා කරන මේ තරම් සිව්මැලිද කියන ගීතය. සියලු ටොප්පෙන් පස්සේ ගීතයයි මේ. සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා මැටි පිලක පැදුරක් නෙලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළදිලා මැරෙන ඉපදෙන රළදිහා thank you.
ගුණයේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසුවිට ඉනෙපුනා ඔහු තවම තනිකඩ ඇයි කියා තවම තනිකඩ ඇයි කියා මේ තරම් සියුමැනිද කළුගන් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා හදවත ආදරින් වැළඳගත් ආදරණීයම ගීත 10ක සුන්දර පෙළගැස්ම සියහඬ Top 10 සියහඬ Top 10 මේ වන විට ගීත 5ක් අපේ අසා අවසන්. ඉතින් ඊළඟට අපිට යන්න තිබෙන්නේ 6 වෙනි ගීතය සඳහා. 6 වෙනි ගීතය සඳහා මා තෝරාගත්තේ තවත් නූතන පරපුරේ අති දක්ෂ ගායන සිංහපිලිකුල්ගේ ගීතයක්. ඔහු කසුන් කල්හර. පෞද්ගලිකව මා ඉතාම ආසා කරන කටහඬක්. ඉතාමත්ම දක්ෂයේ අති දක්ෂ ගායකයෙක්, ගායන ශිල්පියෙක්. ඉතින් ඔහු විසින් ගායනා කරන ඇරඹුමම කඳුලක් වෙලා කියන ගීතය තමයි මා 6 වෙනි ගීතය විදිහට තෝරාගත්තේ. ගීත රචනා කර තිබෙන්නේ දිලීප අබේසේකර. දිලීප අබේසේකර කියන්නේ අපගේ ප්‍රවීණ පද රචක කර්මාරත්න අබේසේකරයන්ගේ පුතා. ඉතින් ඉතාම මනරම් ආකාරයට මේ පද රචනාව සිද්ධ කර තිබෙනවා. විරහව ගැන කතා කරන්නේ. නමුත් අද සමාජයේ බිහිවෙන බොහොමයක් ගීත වගේ අර කෙලින්ම වචන යොදාගෙන කියනවා නෙමෙයි, ඇත්තටම ඉතාමත්ම මියුරු ආකාරයට, ඉතාමත්ම අලංකාර ආකාරයට පද රචනාව සිද්ධ කරලා තියෙනවා. මේ ගීතේ මා වැඩියෙන් ඇලුම් කරන්නේ සංගීතයට, තනුවට. ගීතේ තනුව ගැන කතා කරනවා නම්, සංගීතය ගැන කතා කරනවා නම්, ගීතය නිර්මාණය කර තිබෙන්නේ ඉතාමත්ම ප්‍රවීණ, ඉතාමත්ම දක්ෂ සංගීත නිර්මාණ ශිල්පියෙක් වන නාලක අංජන කුමාරයන් විසින්. ඉතින් එතුමා පිළිබඳ කතා කරනවා. එතුමාගේ සංගීත ජීවිතයේ ඉතාමත්ම සුවිශේෂී සිදුවීමක් තමයි. එතුමා කරුණාකර දියුල් ගණේෂ් ශූරීන්ට ගීතයක් නිර්මාණය කරනවා වයස අවුරුදු 14දී, ඉතාමත්ම පුංචි කාලයේදී. නමුත් ඉතාමත්ම ලස්සන තනුවක්. ඉතින් එවැනි නිර්මාණයක් කරන අතින් බිහිවෙන මේ ලස්සන ගීතය කසුන් කල්ලාර ගායනා කරන අරමුම කඳුලක් වෙලා, ඉතාමත්ම මියුරු ගීතයක්. මම විශ්වාස කරනවා ඔබත් ඒ එලෙසින්ම පිළිගන්නේ කියලා. ඉතින් 6 වෙනි ගීතයේ විදිහට අපි අහලා බලමු කසුන් කල්ලාර ගායනා කරන අරමුම කඳුලක් වෙලා. සියහඬ Top 10 හයි වෙන කීපය. අවසානයට පෙර ඇග
හතන ගීතයේ විදිහට මම තෝරගත්තේ ඉතාමත්ම පැරණි ගීතයක්. ඉතින් මේ ගීතය මගේ මතකයේ තියෙන ඉතාමත්ම පුංචි කාලේ ඉඳලා මොකද මගේ පියා හුටත් ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මට මේ ගීතය මතකයි මම ඉතාමත්ම කුඩා කාලේ ඔහු විසින් මේ ගීතය මා ඉදිරියේ ගායනා කරනවා. මට කිසිම තේරුමක් දැනීමක් නැහැ වචන පිළිබඳවවත් සංගීතය පිළිබඳවවත් කිසිම දැනීමක් නැහැ. හැබැයි මට ඉතාම හොඳින් මතකයි ඔහු මේ ගීතය ගායනා කරන වෙලාවේ මගේ හිතට ලොකු දුකක් දැනෙනවා. ගීතය අහනකොට එහෙම දුකක් දැනෙනවා. ඉතින් කාලයත් එක්ක කොහොම හරි මේ ගීතය මගේ මතකෙන් අයින් වෙලා යම් කිසි කාලයකදී නැවත මට මේ ගීතය අහම්බෙන් වගේ අහන්නට ලැබෙනවා. යම් කිසි අන්තර්ජාලයේ හෝ නාලිකාවක මට හරියටම මතක නැහැ කොහෙදද කියලා. නමුත් සෑහෙන කාලයකට පස්සේ මට නැවත මේ ගීතය අහන්නට ලැබෙනවා. ඉතින් මේ ගීතය අහනකොට මට ඇත්තටම මතක් වුණා මම මේ පොඩි කාලේදී මගේ පියා විසින් ගායනා කරද්දී අහපු ගීතයක් නේද මේ කියලා. ඉතින් ගීතය එතකොට මම නැවත මේ ගීතය ඉතාමත් වමනාවෙන් අහන්න ගන්නවා. ඉතින් අර මට එදා දැනුණු සිතුවිල්ල ඒක සම්පූර්ණ ඇත්ත. මේ ගීතය කියන්නේ මේ ගීතය තාත්තා කෙනෙක් තමයි ඇත්තටම දරුවෙකුට මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් ගීතෙන් කියන්නේ ඇත්තටම දරුවා ඉපදෙන දවසේ
මව මිය ගිහින්. ඉතින් මේ තාත්තා ඒ ගැන දරුවට කියන ගීතය. ඉතින් මේ මේ ගීතය එදා කොතරම් සාර්ථකද කියනවා නම් ඉතින් මම පොඩි කාලේදී මට තේරුමක් නැතත් මට ඒ සිතුවිල්ල දැනුණා. ඉතින් ඒ නිසා මම අද තෝරගත්ත මේ ගීතයත් මගේ ගීත 10ට ඇතුළත් කරන්න ඕනේ කියලා. ගීත ගායනා කරන්නේ ඉතාමත්ම පැරණි ගායකයෙක් වන ගායන ශිල්පියෙක් වන කේසේන මහත්මයා විසින්. ගීතය පද රචනය හෝ සංගීතය ඇත්තටම මට සොයා ගන්නට අපහසු වුණා. ඉතින් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මම හිතන්නේ මේ මේ වැඩසටහන සියහන රේඩියෝ ෆේස්බුක් පේජ් එකට පේජ් එකේ ප්‍රචාරය කරනවා මම හිතන්නේ. ඉතින් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න මේ ගීතේ පද රචනය සහ සංගීතය ගැන දන්නවනම්. ඉතින් කේසේන ගායන ශිල්පීන් ශිල්පියා විසින් ගායනා කරන මේ ගීතය මවකගේ උණුසුම කියන ගීතය ඉතාමත්ම මියුරු ගීතයක් මම හිතනවා මම රස විඳී කියලා. ඉතින් මගේ හත්වෙනි ගීතයේ විදිහට මා විසින් මේ ගීතය තෝරා ගන්න. මේ හත්වෙනි ගීතය Mahatma Ji, oh yeah,
සියහඬ අහස් නිම්නේ පිපුණු පහන් තරුවයි ඔබේ හදවතේ රැඳෙන ගුවන් විදුලියයි ඔබ කැමතිම ගීත 10ක් ගැන ඔබේ හඬින්ම කියන්නට ඔබ වෙනුවෙන් සියහඬ Top 10 අටවන ගීතය ලෙස මා විසින් තෝරාගත්තේ තවත් කරුණාරත්න දිවුරුගණේෂ්වරයන් විසින් ගායනා කරන ගීතයක්. මේ ගීතය එක්තරා අවස්ථාවකදී මා විසින් යම් කිසි තනගයක් සඳහා ගායනා කළ ගීතයක්. ඔබ දන්නවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වසරක් පාසා තියෙන නලමුදු සුවඳ ප්‍රසංගයට මාගේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී මා සහභාගී වුණා. ඉතින් එහිදී එක් වටයක් සඳහා මා තෝරාගත් ගීතයක්. මේ ගීතේ මං හිතන්නේ ඇත්තටම ගොඩාක් දෙනෙක් අහලා නැතුව ඇති. මොකද මමත් දැකලා නැහැ කිසිම FM නාලිකාවකින්වත් රූපවාහිනියකින්වත් ප්‍රචාරය වීමක් සිදු වෙනවා මා දැක නැහැ. මේ ගීතේ මට හම්බුනේ මම ඒවකට එම තරගය සඳහා ගායනා කිරීමට ගීත සොයමින් සිටි අවස්ථාවකදී අහම්බෙන් ලැබුණු ගීතයක්. ගීත සංගීතයට තමයි මගේ මුල්ම කැමැත්ත ඇති වුණේ. ඉතින් ගීතේ තනුව නිසා මා තෝරාගත්තේ ගීතේ ගායනා කරන්නට. නමුත් ගීතේ සංගීතයේ කවුරුන්ද කියලා මට සොයා ගන්නට හම්බ වුණේ නැහැ. ගීතේ පද රචනාව ගැන කතා කරන විට පොඩි රසවත් සිදුවීමකුත් තියෙනවා මේ ගීතය සම්බන්ධයෙන්. ඉතින් ගීතේ පද රචනාව මා සිතන ආකාරයට රත්නශ්‍රී විජේසිංහයන් තමයි. මොකද මම එහෙම කියන්නට හේතුව ගීතේ පද රචනයත් මට අන්තර්ජාලයෙන් හෝ වෙනත් තැනකින් ඇත්තටම සොයා ගන්නට ලැබුණේ නැහැ. මම එහෙම කියන්නේ රත්නශ්‍රී විජේසිංහයන් කියා මා අනුමාන කරන්නේ එක්තරා රසවත් සිදුවීමක් සිදු වුණා. මේ ගීතය මම තරංගයට ගායනා කරාට පසුව යම් කිසි දිනයකදී මා සහ මගේ තවත් මිත්‍රයෙකු රත්නශ්‍රී විජේසිංහ ශූරින්ගේ නිවසට යනවා ගීතයක් ගැන කතා කිරීම සඳහා. ඉතින් එහිදී ඇතිවෙන අපි අතරේ සුහදව කතා කරමින් සිටින අවස්ථාවකදී මේ තරඟය ගැන අපි කතා කරනවා. ඉතින් අතර මේ ගීතය ගායනා කරන අවස්ථාවේදී මා තරඟයේදී ගායනා කරන අවස්ථාවේදී තරඟයේ සිටිය විනසුරුවරුන් පවා මේ ගීතය වැඩිය දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඔය මේ සිදුවීම අපි රත්නශ්‍රී විජේසිංහන් සමඟ කතා කරන වෙලාවේදී අපි කිව්වා මෙන්න මේ එක්ටම් මාලිගිය කියලා සින්දුවක් කිව්වස මෙහෙම මේ මෙතන හිටපු බහුතරයක් දෙනා මේක දැනගෙන හිටියේ නැහැ. කියද්දී රත්නශ්‍රී විජේසිංහන් එකපාරට කිව්වා මොකද්ද එක්ටම් මාලිගයේ සුන්දර සිරකාරියේ ඔහොම පද පෙළි හතරක් විතර කියලා මේ ගීතය දැහුවා. අපි කිව්වා ඔව් මේ ගීතය තමයි. එතුමන් කිව්වා මේ ගීතේ මම ලියපුවා ගන්න කියලා කිව්වා. ඉතින් ඔය hina වෙලා එහෙම කිව්වා. ඉතින් මම අපිටත් ඇත්තටම ඒ වෙලාවේ මේ ගීතේ එතුමන් ලියපුව එකක්ද කියලා එහෙම කතා කරගෙන යද්දී හිතුනේ. ඉතින් ඒ නිසා තමයි මම අනුමාන කරන්නේ රත්නශ්‍රී විජේසිංහන් තමයි මේ ගීතේ පද රචනාව කියලා. කවුරු හෝ මේ ගීතය අසා තිබෙනවා නම් මීට වඩා ගීතය ගැන යමක් දන්නවා නම් මාර කලින් සඳහන් කර පරිදි කවුරු හෝ කෙනෙක් ඉන්නවා නම් සීහඬ Facebook පිටුවේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් සංගීතය ඇති ඉතාමත්ම රසවත් ඉතාමත්ම මියුරු තනුවක් තියෙන ගීතයක්. ඉතින් ඒ හේතුව සහ අද කාලයේ අහන්නට නොලැබෙන ගීත මෙවැනි වැඩසටහන් තුළින් හෝ සමාජය අතරට යවන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් මේ හේතු නිසා මම මේ ගීතය තෝරා ගන්නවා මාගේ ගීත ලයිස්තුවේ අටවෙනි ගීතය ලෙස. කරුණාරත්න දිවුරුගණේෂ්වරයන් ගායනා කරන එක්ටම් මාලිගයේ කියන ගීතය. මේ අද දවසේ Top 10 වැඩසටහනේ අටවෙනි ගීතය. Thank you.
सारी नेत्र उन्माद रुचि रुचित्रावे एक टेम मालिगे सुंदरु हिरकारी नेत्र उन्माद रुचि रुचित्रावे इतिहास मन वीरन बिंपते दिनुवरन जोरे नेत्र मंगलये मगुल सखन उबे मालिगे सुंदरु हिरकारी नेत्र उन्माद रुचि रुचित्रावे सखवले तारका मंडले सहस वसरक पुरा दिलेन प्रेमय कुबे तिउनु असिपत नुवे तिउनु प्रेमय नुबे सुंदरु हिरकारी नेत्र उन्माद रुचि रुचित्रावे एक टेम मालिगे सुंदरु हिरकारी नेत्र उन्माद रुचि रुचित्रावे ආදරණීය කලබක ආදරණීය මකීත 10ක සුන්දර පෙළකස්ම සිය හඬ top 10 ඔබ කැමති මකීත 10ක් ගැන ඔබේ හඬින්ම කියන්නට ඔබ වෙනුවෙන් සිය හඬ top 10 හරි එතමත්ම අසීරු ලෙස තෝරාගත් ගීතවල අවසාන භාගයට දැන් අපි ඇවිල්ලා තියෙන ඉතින් මේ तरुण परंपरावट लुकू चोदना गीत अंडन माल गीत मे गीते पद मगे ඉතාමත්ම කිට්ටු මිට්‍රික් ඩිලන් ගමගේ ඉතින් ඔහුටත් මේ චෝදනාව යම් යම් අවස්ථාවල් වලදී එල්ල වෙලා තියෙනවා නමුත් මා මේ ගීතය තෝරා ගන්නට විශේෂිතම වූ හේතුව ඔහු විසින් මේ රචනා කරන ලද ගීතය අර කිව් ගීත වලින් හාත්පසින්ම වෙනස් ගීතයක් ඉතින් තරුණ පරපුරට හොඳ වැඩ කරන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් හොඳ උදාහරණයක් මේක ඉතාමත්ම මෑත කාලේ दक्ष तरण परपुर गायक जूड रोगांस विसिन गायना करुण अम्मा कीन गीते इतिन मे गीते तवत विशेष मऊ गुण गीते वड़ा इतने
සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මේ නැන්දම්මා ලේලි කියන ප්‍රශ්නය. එහෙම නැත්නම් මවක පුතෙකු විසින් විවාහ වුණාට පසුව තමන්ගේ මව ගැන තියෙන ආදරය හෝ වේවා අවධානය හෝ වේවා මේ දේවල් අඩු වෙනවා. ඉතින් මේ ප්‍රශ්න නිසා සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ප්‍රශ්නය මතුවෙනවා. ඉතින් මේ ගීතේ තවත් එක් හොඳ පැත්තක් ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ මේ නැන්දම්මා ලේලි ප්‍රශ්නය සමගි කරමු. මේ ගීතය අහලා තියෙනවා නම් මේ ගීතය දැකලා තියෙනවා නම් ඔබ දන්නවා ඇති. ඉතින් ගීතය තෝරගන්නට හේතු වුණේ එවැනි හේතුන් තමයි. ඉතින් අපි අහලා බලමු නවවෙනි ගීතයේ විදිහට ජුඩ් රෝගන්ස් ගායනා කරන මේ ගීතයේ සංගීතය අශාන් ප්‍රනන්දු, ඒත් එක්කම පද රචනය ඩිලන් ගමගේ. ඉතින් මෑත කාලේ ඉතාම මෑත කාලේ බිහිවුණු අපූරු ගීතයක් අම්මා ගීතේ. අපි අහලා බලමු නවවෙනි ගීතයේ විදිහ. මෙන්න නවවෙනි ගීතය. නැතිවම බැරිවුණා ගන්න උස්මන් පවා නැලවිලිගියක් වුණා මග හැරුණාද අම්මාව පින් කරනදා මා පින් කරනදා අම්මා කියලා බහ තෝරනා වයසේ ඉඳලා නැතිවම බැරිවුණා උමාලෙට පවාමි ඔබ පින් කළානි මහා මෙර තරමට දරු දුක දරා ඔය ඇස් තුරුල්ලි ඉන්නට බෑ මුළුල්ලි මා වෙනුවෙන් නැත තව කෙක් බලා අනුකම්පා කරලා දෙන්න පුතාට සමා වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා අම්මේ ඔබ වාගේ කවුරුත් නෑ හමු වෙලා මට නෑ හමු වෙලා අම්මා කියලා බහ තෝරනා වයසේ ඉඳලා නැතිවම බැරි වුණා තැනට කවුරුත් නෑ සමවෙලා ජාතිත් නොබයිමි සසරෙම පතන්නේ හැම බවයිනු මාගේ අම්මාවෙලා අනුකම්පා කරලා දෙන්න පුතාට සමා වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා මට නෑ හමු වෙලා අම්මා කියලා බහ තෝරනා වයසේ ඉඳලා නැතිවම බැරි වුණා ගන්න හුස්මන් පවා නැලවිලි ගියක් වුණා මග හැරුණාද අම්මාව පින් කරනදා මා පින් කරනදා අම්මා කියලා බහ තෝරනා වයසේ ඉඳලා නැතිවම බැරි වුණා අද වැඩසටහනේ අවසාන ගීතය ලෙස මා විසින් තෝරාගනු ලබන්නේ
මගේම ගීතයක්. ඉතින් මේ ගීතය තෝරා ගැනීමට විශේෂ හේතුවක් නැහැ. නමුත් වැඩසටහන සඳහා සීහඬ රේඩියෝ හිය අනුෂා මහත්මිය මට ආරාධනා කරන වෙලාවේ මාත් එක්ක කතා කරද්දී මට කිව්වා මගේ ගීතයක් දෙකක් ඇතුළත් කරන්න, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ආරාධනාවත් එක්ක මම තීරණය කළා මගේ අලුත්ම ගීතය වැඩසටහන අවසාන කිරීම සඳහා මා විසින් තෝරා ගන්නවා කියලා. ඉතින් මේ ගීතය ඇත්තටම මෑත කාලයේ නවරැල්ලේට අනුව බිහි වෙන ගීතයක්. මේ ගීතෙත් පද රචනය මා කලින් සඳහන් කළ පරිදි ඩිලාන් ගමගේ සොයුරා මගේ මිත්‍රයා, ගීත සංගීතය අශාන් ප්‍රනාන්දු. ඉතින් මේ ගීතය ඇත්තටම මගේ අලුත්ම ගීතය. දැනට මාස දෙකකට පමණ පෙර මා විසින් අවසන් වරට නිර්මාණය කරගත්ත ගීතය. ඉතින් මේ ගීතය මට හිතුණා මගේ යාළුවන්ට අහන්නට දෙන්න ඕනේ කියලා. ඒත් එක්කම අනුෂා මහත්මියගේ ඉල්ලීමත් එක්කම වැඩසටහන අවසන් කිරීම සඳහා මා තෝරාගත්තේ මේ ගීතය. ඉතින් අහලා බලන්න. මේ ගීතය ඇත්තටම අර නවරැල්ලේ අද දවසේ නවරැල්ලේ බිහි වෙන ගීතයක්. ඉතින් කොමාරි කමන්නේ. ඉතින් වැඩසටහන මේ විදිහට අවසන් කරන්න සිදු වෙනවා. ඉතින් ඉතාමත්ම සතුටුයි මට මේ සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් සීහඬ රේඩියෝ සියලුම දෙනාට. ඒත් එක්ක මම ප්‍රාර්ථනා කරනවා තවත් දිගු කාලයක් සීහඬ රේඩියෝ මේ විදිහටම මීටත් වඩා හොඳ විදිහකට කරන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියා. ඉතින් ඉදිරියේදීත් සීහඬ රේඩියෝ ඉදිරිපත් කරන ඕනෑම දෙයකට අපි ඉතාමත්ම සතුටින් සම්බන්ධ වෙනවා. ඉතින් නැවත වතාවක් අවසාන වශයෙන් සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒත් එක්කම විශේෂයෙන්ම සීහඬ රේඩියෝ අනුෂා මහත්මිය ඇයටත් බොහොම ස්තුතියි. ඉතින් නැවතත් දවසක හමු වෙමු මේ වගේ වැඩසටහනකින්. ඉතින් සියලුම දෙනාට බොහොම ස්තුතියි කියන තමයි අවසාන වශයෙන් තියෙන්නේ. බොහොම ස්තුතියි. මේ අද 10 වෙනි පෙර සරි සරුවේ කත් කවුරුවත් නොමැති නිසා සුසුමන් විතරයි හිත අඬ ගැහුවේ ඔබෙන් සෙනෙහස නොලද නිසා අහිමි වුණත් දැත ඔබේ සංසාර ප්‍රේමය ඔයා පෙර භවෙත් මේ වගේ හමු වෙලා වෙන් වෙලා මතකය විතරයි මගේ තනි මැකුවේ පෙමකට කඳුලක් උරුම නිසා නොලැබෙන බව දැන මත් ලඟුනේ සංසාරේ ඔබ පුරුදු නිසා අහිමි වුණත් දැත ඔබේ සංසාර ප්‍රේමය ඔයා පෙර භවෙත් මේ වගේ හමු වෙලා වෙන් වෙලා අපි ගියා
සියහනේ ටොප් 10 ගීත දර්ශකේ ඔබේ වනාපෙන් ප්‍රථම ස්ථානයේ බවට පත් වෙන්නේ ලාදලු බූපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවි වාවන් බැරි තැන රහසේ හඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු පත් සෙමින් සැලෙනසේ අපූර්ව ගායනෙන් වාදනෙන් රසික සිත් ආකර්ෂණය කරපු ආදරණීය සහෘද හිතවතෙක් අද දවසේ ගීත 10ක් ඔබ වෙනුවෙන් තේරුවා. ඔහු නමි නලින් විජේසිංහ. ඉතින් ඔබතුමන්ගේ කාලය කැප කරමින් අපත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එයාකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඉතින් අදට සිහාන ටොප් 10 තුලින් සමුගෙන යන්න අපි සූදානම් වෙන්නේ. සමුගන්නට පෙර අපි ප්‍රාර්ථනා කරනවා ඔබට වාසනාව සතුට රැඳුණු සුන්දර හෙට දවසක්. ආයිබෝවන්. හදවත ආදරෙන් කනදගත් ආදරණීය ගීත 10ක සුන්දර පෙළගැස්ම සියහඬ ටොප් 10. සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ.